සංජය මහවත්ත සභාපති මගින් රත් සංවිධානය අද දවසේදී අපි කාන්තාහ ළමාකාර්යංශයට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා මේ රටේ ඔන්ලයින් ණය සම්බන්ධයෙන් මේ කාන්තාවන්ට කළා තියෙන අදති සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න ඕනේ මේ පැමිණිල්ල දාන්න ආවේ මුල් අවස්ථාවේදීම අපිට ලොකු අතනැප්පියකට මූණ දෙන්න සිද්ධ වුණා හරියට අර ගහෙන් වැටුණු මිනිහට ගොණ ඇන්නා වගේ මොකද අපි පැමිණිල්ල දාන්න ආවා පැමිණිල්ල දාන්න ආවේ ගමන් PIG රේණුකා ජයසුන්දර මහත්මිය හම්බෙන්න අවශ්‍යයි කියලා කිව්වා හම්බෙන්න ඕනේ කියලා කියලා විනාඩි 20ක් යනකම් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ මේ කාන්තා ළමාකාර්යංශ ඊට පස්සේ අපි මේක කිව්වා කො අපි පැමිණිල්ලක් දාන්න ආවේ මෙතුමීට කතා කරන්න පුළුවන්ද බැයිද කිව්වට පස්සේ අතුරින් ඉඳලා එක්කෙනෙක් ආවා ඌව හඳුන්නා ගත්තා DIG රේණුකා ජයසුන්දරගේ PA එහෙම නැත්නම් පර්සනල් ඇසිස්ටන්ට් කියලා පෞද්ගලික සහකාරය කියලා ඊපස්සේ අපි පැමිණිල්ලක් දාන්න ආවේ මෙතුමිය හම්බෙලා විශ්සරය කියන්න කිව්ව ගම අපේ ඇඟට ගොඩ වුණා ඊට පස්සේ ඇවිල්ලා බොහොම තරහෙන් කතා කරලා මට පහර දෙන්න පවා සූදානම් වුණා ඔහු මං ඇහුවා මොකද්ද මේ කාරණාව මොකද්ද මේ පහර දෙන්න හේතුව අපි එතන මේ එතුමිය හිටියේ නැත්නම් එතුමියගේ අපොයින්ට්මන්ට් එකක් දෙන්න ඩේට් එකක් දෙන්න කියලා ඩේට් එකක් තමයි අපි ඉල්ලුවේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකා පොලිසිය සලකන්නේ අපි පැමිණිල්ලක් දාන්න ගියාට පස්සේ ඉතින් මේ සියලුම කාන්තාවන් දැඩි ලෙස මානසික ආතතියකට පත් වෙලා ඉන්නේ මේ ඔන්ලයින් ණය නිසා ඉතින් විවිධාකාරයේ හැරස්මන්ට් කරනවා දුරකථන ඇමතුම් දෙනවා සමහර ඡායාරූප ප්‍රසිද්ධිය පළ කරනවා කියලා කියනවා මේ වගේ අඩත් ඒට්ටම් නිසා තමයි කාන්තා ළමා කාර්යංශයට ආවේ ඊට පස්සේ අද දැන් බොහොම අමාරුවෙන් පැමිණිල්ලක් අපි ගොනු කළා ඩිරෙක්ට් මහත්මයාට කතා කරලා එතුමා මේක මේ ප්‍රශ්නේ සැබෑ ප්‍රශ්නේ මොකක්ද කියලා අඳුරගත්තා හැබැයි DIG ජයසුන්දර රේණුකා ජයසුන්දරලා වගේ අය මේක ඉන්නකම් මේ කඩේට සාධාරණයක් වෙයි කියලා අපිට හිතා ගන්න අමාරුයි අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ පැමිණිලි කළා මේ කම්පැනි 43ක පුද්ගලයෝ මේ රටේ මේ ධනෙ හොරාගෙන කාලා රුපියල් 10000ක ගත්තා නම් එහෙම ඒකට 20000ක් පොලි ගෙවන්න ඕනේ මෙන්න මේක තමයි ඔන්ලයින් ණය මාෆියාවේ යථා ස්වરૂපය ඉතින් මෙහෙම කළා මේ කාන්තාවන්ගේ මුදල් හොරාගෙන කාලා අන්තිමට මේ කාන්තාවන්ව දැඩි අපහසුතාවයකට පත් වෙන ආකාරයට බ්ලැක්මේල් කරන්න මේගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඒකට විරුද්ධව තමයි අපි පැමිණිලි කරේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ක්‍රියාකාරී පෙරමුණේ සභාපති අද අපි මේ ළමහා කාන්තා කාර්යාංශයට ආවේ අපේ රටේ මේ ජීවත් වෙන සමහර කාන්තාවන්ට ඇති වෙලා තියෙන මේ ඔන්ලයින් ණය අරගෙන මානසිකව පීඩාවට පත් වෙලා ඉන්න කාන්තාවන් වෙනුවෙන් සහනයක් බලාපොරොත්තු වෙයි හැබැයි මේ ළමහා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂක ඉන්න රේණුකා ජයසුන්දර වගේ අයගේ DIG රේණුකා ජයසුන්දර වගේ අයගේ මේ වගේ සහනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි කාන්තාවක් විදියට ඇය හැසිරෙන ඇගේ ක්‍රියාකලාපේ අපිට අනුමත කරන්න බෑ හැබැයි ඒකට අපි පුදුම වෙන්නේ නැහැ මොකද විෂයභාර ඇමති ඉන්නේ ගීතා කුමාරසිංහ ඇය මේ පඳුරු වටේ නටලා දුවලා නටලා සින්දු කියලා මේ නම හදාගෙන ඉන්නලා ස්විට්සර්ලන්තෙට ගිහිල්ලා අයිස් මේ රටක ජීවත් වෙලා මේ සැප පහසුවට ජීවත් වෙලා ලංකාවට ඇවිල්ලා මේ ලංකාවේ ජීවත් වෙන කාන්තාව මේ පුරවැසියෝ එයා වගේම රඟපානවා කියලා හිතාගෙන ඉන්න මානසිකත් එක්කින් වැඩ කරන ඇමතිතුමියක්. ඒ වගේ ඇමතිතුමියක් විශේෂභාර ඇමති වෙලා ඉන්නකොට මේ වගේ දේවල් අපි පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. ඇත්තටම මම ගීතා කුමාරසිංහට කියන කැමති මේ රටේ ජනතාව විශේෂයෙන් 153ක් ඇච්ච කාන්තාව දරුවෝ මේ අද විඳින දුකට ඔයාට විසඳුමක් ගන්න බැරි නම් පිටක් වෙන්න බැරි නම් කරුණා කරලා ඔයා එක්ක ඔය පුටුව වාර දෙන්න කරන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් ඔය අමාත්‍යාංශය අතාරින්න කියලා මම ජනාධිපතිට කියන කැමැති ස්තුතියි මම ඔන්ලයින් ලෝන් මාෆියාව දෙහෙ කරගන්න එක සමාජික ආවා ඉතින් අද අපේ රටේ කාන්තාව ගොඩේකට මේ ඔන්ලයින් ලෝන් මාෆියාව සම්බන්ධව මාත් වෙලා තියෙන ඉගෙනම ප්‍රශ්නේ ගැටළු ගැන සාකච්ඡා කරන්න අපි අද මේ සමාජ කට්ටියත් එක්කම අපි ආවා පොලිස් ප්‍රති හම්බෙන්න ළමා හා කාන්තා කාර්යාංශයට නමුත් අපි බලාපොරොත්තු වුණා අපි ලංකාවේ අසරණ කාන්තාව විදිහට අපේ ප්‍රශ්නේ කතා කරගන්න පුළුවන් තැනක් වේවි කියලා මේක. නමුත් මේ මිනිස්සු අසරණ විදිහ මේ දේවල් දැක්කම අපිට හරි කනගාටුවක් ඇති වෙනවා. අපි තව තවත් අසරණතාවයට පත් වුණා මිසක් අපි මේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් ආවේ නැහැ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේව මෙතනින් කතා කරලා නවත්තන්න නෙමෙයි. මේ කාන්තාවන්ට වෙච්ච අසාධාරණ කතා කරන්න පුළුවන් ඉහෙලම දැන් අපේ රටේ ජනාධිපතිතුමාට රත්කම නැගීලා කතා කරලා මේ ප්‍රශ්නෙට මේ අහිංසක කාන්තාව වෙනුවෙන් විසඳුමක් කරන් දෙන්න කියලා. මේක බලන හැම කෙනෙකුම තිල්ලන්නේ අපිත් එක්ක එකතු වෙන්න මේ ප්‍රශ්නෙට මීලක වෙච්ච තව ගොඩාක් අය හැංගිච්ච අය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරන කාන්තාව ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ගේ අසාධාරණ වෙනුවෙන් පෙනී හිටින්න මේ අවදාළ තැන් වලට ගිහිල්ලා මේව සාකච්ඡා කරලා මේ රටේ ප්‍රශ්නේ මේ කාන්තාවන්ගේ ප්‍රශ්නේ විසඳන්න අපිට සහයක් පිරින්න ලැබෙන්නේ කියලා.